සම්මා සම්බුදු සරණයි. අසමත්වන්නා තුළ ඇත්තේ අර්ධ අධිෂ්ඨානයක් පමණි. එම සිතවිල්ලත් ඔබේ සිතට සමීප කරමින් අදත් මේ ඇරඹෙන්නේ රටේ ලෝකයේ සිදු වූ වැදගත් සිදුවීම් එකට කැටිකොට ඔබ වෙත ගෙනෙන විද්‍යුත් පුවත් සඟරාව සුසන්දේශ. ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත. බීබී අල්විස් ෂූරින්ගේ ජන්ම සත සංවත්සර සැමරුම අදයි. මුනිදාස කුමාරතුංග ෂූරින්ගේ 73 වැනි ගුණානුස්මරණ උත්සවය ඊයේ කොළඹදී පැවැත්විය. ඉන්දියාව පළමු සංඥා ශබ්දකෝෂය එළිදැක්වීමට සැරසෙයි. මුහුදු පතුලෙන් වසර බිලියන 4 මාරක් පැරණි පොසිලයක්. අපූරු අලි කතාව. මුලින්ම දේශීය පුවත්. මහා කවියෙකු, සාහිත්‍යවේදියෙකු, පුවත්පත් කලාවේදියෙකු ලෙස අමිල මෙහෙවරක් ඉටු කළ පීබී අල්විස් පෙරේරා ෂූරින්ගේ ජන්ම ශත සංවත්සර සැමරුම අදට යෙදී තිබේ. එක්දහස් නවසය 17 මාර්තු 3 වනදා එවක බරන්දිනිය නම් වූ කොල්ලුපිටිය මුහන්දිරම් මාවතේ පදිංචි පී.බී. ජේම්ස් පෙරේරා මහතාටත් බී.ඒ. පොඩි හාමිනේ මහත්මියටත් දාව පී.බී. අල්විස් පෙරේරා මෙලොව ජන්මලාභය ලැබිය. කුඩා කල සිටම කවියට ඇලුම් කළ එතුමා මූලික අධ්‍යාපනය කොල්ලුපිටියේ ශාන්ත අන්තෝනී මුනිදුන්ගේ පාසලෙන් ලැබිය. වෘත්තීය ජීවිතය ලේක් හවුස් ආයතනයෙන් ආරම්භ කරන පී.බී. අල්විස් පෙරේරා සිළුමිණ හා දිනමිණ පුවත්පත් නිරතුරු ඔහුගේ කවියෙන් හැඩ කළේය. දේශ වාත්සල්‍යෙන් ජාතිකානු රාගයෙන් පිරිපුන් කලාකරුවෙකු වූ එතුමා සිංහල ජාතිය, ස්වදේශ මිත්‍රයා ආදී පුවත්පත් වලට නිරතුරුව ලියමින් දේශයේ නිදහස උදෙසා මහා මෙහෙයක් ඉටු කළේය. කොළඹ කවි සමාජය බිහිකිරීමටද මුල් වූ පී.බී. අල්විස් පෙරේරා පසුව එය අගනුවර තරුණ කවි සමාජය නම් පරිවර්තනය දක්වාම වර්ධනය කළේය. ආධුනික කවි කිවිදියන්ට තම නිර්මාණ එළිදැක්වීමට අවස්ථාව සලසා දෙමින් දේදුන්න නමින් කාව්‍ය සංග්‍රහයක්ද පවත්වාගෙන ගිය එතුමා දේදුණු කාව්‍ය විද්‍යාලය නමින් කවි පාසලක්ද ආරම්භ කරනු ලැබීය. එතුමා අතින් ලියවුණු උක්දඬුකින්න, සොබාදහම, රන්තලිය, ළමයින්ගේ සුරපුර, මිනිපාන, වේදනාව, අන්ධ කවියා, බුදුමැදුර, අපේ හටන, මියගිය කිරිල්ලිය, කාන්ති, ධනය, හිතුවක්කාරි, නාටකම් දේවි, දෙව්ලොවගිය කම්මැලියා ආදී කෘති සාහිත්‍ය කෙත පෝෂණය කළේය. එවන් අමිල සේවාවක් ලක්දිවට සිදු කරනු ලැබූ පී.බී. අල්විස් පෙරේරා 1966 අගෝස්තු 21 වනදා මෙලොව හැර ගියේය. මුනිදාස කුමාරතුංග මහතාගේ 73 වැනි ගුණානුස්මරණ උත්සවය ඊයේ කොළඹ දීපැවැත්විණි. 1815 සිට 1948 වසරේ නිදහස ලබන තෙක් සියවසකට අධික කාලයක් ඉංග්‍රීසි පාලනයට නතු වී හිඳිමින් අධිරාජ්‍යයක ඇති පරාධීන සිතුවිලි වලින් මානසික වහල්භාවයකට පත්ව සිටි මෙරට බහුතර සිංහලයන් වෙත හෙළබස එහි අගය, හෙළබස් වහරේ ඇති නිවැරදි ව්‍යාකරණ භාවිතය,
හෙළබස ගමන් කළ යුතු නිවැරදි මඟ සැලසුම් කිරීම මෙන්ම හෙළබසට නවතම වදන් රසක් එක් කිරීම වැනි මහඟු කාර්යයන් රසක් ඉටු කළ අභීත ජාතික විරුවෙකු වෙන කුමාරතුංග මුනිදාස සූරීන්ගේ 73 වන ගුණ සමරුව ඊයේ පවත්වනු ලැබීය. ප්‍රථමයෙන් පැමිණ සිටි පිරිස පංචශීලයේ පිහිටුවීමෙන් අනතුරුව චාරිත්‍රානුකූල පොල්තෙල් පහන දැල්වීම සහ කුමාරතුංග මුනිදාසයන්ගේ පිළිරුව වෙත පුෂ්පෝපහාර දැක්වීම සිදු කරනු ලැබීය. කොළඹ ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන සේවා ශ්‍රවණාගාරයේදී පවත්වන ලද මෙම ගුණ සමරුවට අමරපුර ධර්මරක්ෂිත මහානිකායේ මහානායක බම්බලපිටිය ශ්‍රී වජිරාරාමාධිපති අතිපූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද ස්වාමීන් වහන්සේ, වැල්ලවත්ත සිරි විජයාරාමාධිපති පූජ්‍යපාද අහංගම ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ ගරුතර මහා සංඝරත්නය ඇතුළුව මහාචාර්ය විනී විතාරණ මහතා, මහාචාර්ණී රෝහිණී පර්ණවිතාන මහත්මිය, මහාචාර්ය සඳගෝමි කෝපරහේවා මහතා, ආචාර්ය හරිශ්චන්ද්‍ර විජේතුංග මහතා, හිටපු කතානායක වීජමෝ ලොකුබණ්ඩාර මහතා, හෙළහවුලේ වත්මන් සභාපති ශ්‍රීනාත් ගණේවත්ත මහතා ප්‍රමුඛ විද්වතුන් සම්භාවනීය අමුත්තන් සමග හෙළබසට ලැබී විශාල පිරිසක් එක්ව සිටියහ. පූජ්‍යපාද ත්‍රිකුණාමලයේ ආනන්ද ස්වාමින් වහන්සේ, මහාචාර්ය සඳගෝමි කෝපරහේවා මහතා සහ හෙළහවුලේ සමාජික කක්කග රන්දුල මහතාද මෙහිදී කුමාරතුංග මුනිදාස සූරි ගුණ දෙසුම් පවත්වනු ලැබීය. එළඹෙන වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය කේන්ද්‍ර කරගනිමින් බෞද්ධයා මාධ්‍ය ජාලය 512027 නමක් බුදුරජාණන් වහන්සේලා උදෙසා මහා පුණ්‍යෝත්සවයක් පැවැත්වීමට නියමිත වෙයි. එයට පෙරගමන් නමින් 512027 නමක් බුදුරජාණන් වහන්සේලා පිළිබඳව සුසන්දේශ පුවත් විකාශයෙන් ඔබව දැනුවත් කරන්න හිතුවා. පංච සත සහස්සානි නමාමි සිර සාදරං. පින්වත්නි, මම සූදානම් වෙන්නේ 512027 නමක් සර්වඥයන් වහන්සේලා පිළිබඳව ඔබගේ මතකය නැවත අවදි කරවීමටයි. ඇත්තටම 512027 නමක් බුදුරජාණන් වහන්සේලා කියලා විශේෂයෙන් බුදුවරු සංඛ්‍යාත්මකව දක්වන්නේ කුමක් නිසාද? මෙතෙක් ලෝකෙ පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේලාගේ ප්‍රමාණය එපමණද? ඇත්තටම නැහැ. අප්පකා වාලුකා ගංගා අනන්තා නිබ්බුතා ජිනා. ඒ කියන්නේ ඉන්දියාවේ තියෙනවා ගංගා කියලා හඳුන්වන මහා ගංගාවක්. සමහර තැන්වලදී මේ ගංගාව කිලෝමීටර 8ක් පමණ පළලයි. ඔය මහත්මා ගාන්ධි සේතු කියලා පාලමක් තියෙනවා. ඒ පාලම කිලෝමීටර 7.5ක් තියෙනවා. ඉතින් මෙන්න මේ ගංගාවේ තිබෙන්නා වූ වැලි කැට ගණන ප්‍රමාණය කරන්න පුළුවන් ස්වල්පයයි. ඊට වඩා බුදුවරු ලෝකයේ පහළ වෙලා පිරිනිවන් පෑවා කියලා ඒ ගාථාවේ සඳහන් වෙලා තිබෙනවා. එහෙනම් ලෝකේ ගංගා ගඟේ වැලි කැට ගණනටත් වඩා බුදුවරු පහළ වෙලා වැඩ ඉඳලා පිරිනිවන් පාලා තියෙනවා. ඒ බුදුරජාණන් වහන්සේලා අතරින් අපේ බෝසතාණන් වහන්සේ බුද්ධ රාජ්‍යයට පත්වෙන්නට ඕනි කියන අදහස ඇතිවෙච්ච දවසේ පටන් 512027 නමක් සර්වඥයන් වහන්සේලා දැකලා තියෙනවා. ඒ 512027 නමක් සර්වඥයන් වහන්සේලාගෙන් පළවෙනිම බුදුරජාණන් වහන්සේ හැටියට සලකන්නේ පුරාණ දීපංකර කියන බුදුරජාණන් වහන්සේ. අර නියත විවරණ ලබා දුන්න දීපංකර බුදුරජාණන් වහන්සේ නෙවෙයි,
පුරාණ දීපංකර බුදුරජාණන් වහන්සේ. ඒ වගේම බුදුවරු පිළිබඳව කතා කිරීමේදී අපි අතර බොහෝම ප්‍රකටයි 820 බුදුවරු. මේ 512027 නමක් අතරින් 820 බුදුවරු. ඇත්තටම 820 බුදුවරු විශේෂ කොට දක්වන්න හේතුවක් තියෙනවද? ඒකත් බෞද්ධයෝ දැනගෙන සිටින එක ගොඩක් වටිනවා. මොකද හේතුව 820 පිරිත, 820 බුද්ධ වන්දනාව අපි නිතරම සිදු කරන එකක් නිසා. 820 බුදුවරු දක්වන්න හේතුව මෙන්න මේකයි. ඒ තමයි අපේ බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලේ නියත විවරණ ලබාගත් බුදුරජාණන් වහන්සේලා 24 නමකගෙන්. ඒ බුදුරජාන් වහන්සේලාට අපි සූවිසි බුදුවරු කියලා කියනවා. ඒ 24 නමකගෙන් විවරණ ලබාගත්තේ පළවෙනියටම දීපංකර බුදුරජාණන් වහන්සේගෙන්නේ. ඒ දීපංකර බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කල්පයේ බුදුවරු 4 නමක් ලෝකේ පහළ වුණා. ඒ තමයි තණ්හංකර, මේදංකර, සරණංකර, දීපංකර කියලා. අනේ සූවිසි බුදුවරුන්ට ඒ දීපංකර බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කල්පයේ පහළ වෙච්ච නිසා දීපංකර බුදුරජාණන් වහන්සේ ගැන කතා කරනකොට ඒ කල්පය ගැන කතා කරන්න වෙනවා. ඒ කල්පය ගැන කතා කරනකොට ඒ කල්පේ පහළ වෙච්ච බුදුවරු ගැන කතා කරන්න වෙනවා. ඒ නිසා අර සූවිසි බුදුවරුන්ට අර බුදුරජාණන් වහන්සේලා තුන් නමත් එකතු කළා. තණ්හංකර, මේදංකර, සරණංකර කියන සර්වඥන් වහන්සේලා තුන් නම. දැන් එතකොට සූවිසි බුදුවරුන්ට එකතු කළාම 27 නමක් වෙනවා. ඒ 27 නමට අපේ බුදුරජාණන් වහන්සේත් එකතු කළාම 820 බුදුවරු බවට පත් වෙනවා. ඒ වගේම 512027 නමක් සර්වඥන් වහන්සේලා අතර ඉතාම ප්‍රසිද්ධයි සත්බුදුරජාණන් වහන්සේලා. මොකද හේතුව බුදුරජාණන් වහන්සේ ඔය ආඨානාටිය සූත්‍රයේදිත් විපස්සිස්ස නමත්තු චක්කුමන්තස්ස සිරීමතෝ වැනි ගාථා වලින් සත්බුදුරජාණන් වහන්සේලාට සෑමදාම වන්දනා කරන්න කියලා අනුදැන වදාරලා තිබෙනවා. ඒ වගේම කන්ද සූත්‍රය නමින් හඳුන්වන ඔය විරූපක්කේ මේ මෙත්තං කියන ගාථා තියෙන දේශනාව කඳ පිරිත කියලා අපි කියන්නේ. ඒකෙත් තියෙනවා නමෝ තේසං සත්තන්නං සම්මා සම්බුද්ධානන්ති. ඒ සත්බුදුරජාණන් වහන්සේලාට නමස්කාර වේවා කියලා. ඉතින් සත්බුද්ධ වන්දනාවත් බුද්ධ ශාසනය බොහෝම ප්‍රසිද්ධයි. සර්වඥයන් වහන්සේ විසින් නිර්දේශ කරන ලද්දක්. මොකද මේ සත්බුදුරජාණන් වහන්සේලා විශේෂයෙන් දක්වන්නේ. ඒකට හේතුව තමයි මීට කල්ප 92කට පෙර විපස්සී කියන බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණා. ඉතින් මේ කල්ප 92ක් ගත්තහම මේක දල වශයෙන් කියනවා කල්ප 100ක් කිය ඇතුළත කියලා. ඉතින් කල්ප 100ක් ඇතුළත බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වුණා 7 නමක්. විපස්සී, සිකී, වෙස්සඹූ, කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම කියලා. ඉතින් කල්ප 100ක් තුල පහළ වෙච්ච සර්වඥයන් වහන්සේලා නිසා තමයි අපි සත්බුද්ධ වන්දනාව සිදු කරන්න පුරුදු වෙලා තිබෙන්නේ. ඇත්තටම 820 බුද්ධ වන්දනාවට යම් තැනක් අපි ලබා දෙනවා නම්, සත්බුද්ධ වන්දනාවට යම් තැනක් අපි ලබා දෙනවා නම්, ඒ හා සමානම ස්ථානයක් 512027 නමක් සර්වඥයන් වහන්සේලාට වන්දනා කිරීමට ලබා දීම ඉතාම යෝග්‍යයි. මක්නිසාද? අපේ බෝධිසත්වයන් වහන්සේ 512027 නමක් බුදුවරු සියසින් දකිමින් සවන්පත් පුරා බණ අසමින් දෝත පුරා අප උපකාර කරමින් ඒ ශාසනවල තමයි අපිට ධර්මය දේශනා කරන්න පාරමී උපපාරමී පරමත්ත පාරමී සම්පූර්ණ කළේ.
එනිසා 512,000ක් බුදුරජාණන් වහන්සේලාට වන්දනා කිරීම සැබවින්ම අපි කරන කෘතගුණ සැලකීමක්මයි. දැන් විවිධ පුවත් විශේෂාංගය. දෙල්ගොඩ නාරංවල ශ්‍රී සම්බෝධි ගුණරතන සදහම් සෙවනේ මාසිකව පැවැත්වෙන විශේෂ භාවනා වැඩසටහන මාර්තු 5 වනදා දවස පුරා පැවැත්වීමට නියමිත වෙයි. කාර්යබහුල ජීවිතයේ මානසික සුවය පිණිස ශ්‍රී සම්බෝධි විහාරයත් බෞද්ධ මාධ්‍යචාලයත් එක්ව සෑම මසකම දෙල්ගොඩ නාරංවල ශ්‍රී සම්බෝධි ගුණරතන සදහම් සෙවනේ පවත්වනු ලබන භාවනා වැඩසටහන මාර්තු මස 5 වන ඉරුදින දවස පුරා පැවැත්වේ. අවිවේකී ජීවිතයේ මානසික සුවය උදෙසාත් නිවැරදි මනසින් ධර්මය අවබෝධ කර ගැනීම උදෙසාත් සෑම මසකම මෙම භාවනා වැඩසටහන සැඳැහැති බෞද්ධ ජනතාව උදෙසා සංවිධානය කරනු ලබයි. පූජනීය දරණාගම කුසලධම්ම නාහිමිපාණන් වහන්සේගේ මඟ පෙන්වීම යටතේ පූජ්‍යපාද මහරගම පදුම ස්වාමින් වහන්සේගේ සංවිධායකත්වයෙන් පූජ්‍යපාද ගම්පහ පාසාදික ස්වාමින් වහන්සේ විසින් භාවනා වැඩසටහන මෙහෙයවනු ලබයි. මාර්තු මස 5 වන දින දවස පුරා පැවැත්වෙන භාවනා වැඩසටහන වෙනුවෙන් සියලු පහසුකම් සලසා තිබේ. සෑම මසකම පැවැත්වෙන භාවනා වැඩසටහන වෙනුවෙන් දහවල් දානය හා ගිලන්පස අනුග්‍රහකත්වය සඳහා ඔබටද දායක විය හැකිය. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු 0777790609 දුරකථන අංකයෙන් ලබා ගත හැක. කෑගල්ල රඹුක්කන පරපේ විද්‍යාශ්‍රී පිරිවෙන් විහාරස්ථානයේ විශේෂ පින්කමක් පසුගියදා පැවැත්වෙන බෞද්ධ රූපවාහිනියේ විචිත්‍ර ධර්මදේශකයන්න් වහන්සේ නමක වන පූජ්‍යපාද මහරගම පතුම ස්වාමින්ජන් වහන්සේගේ ජන්මදිනයට සෙත්පතා විශේෂ ආශිර්වාද පූජා පින්කමක් පසුගියදා කෑගල්ල රඹුක්කන පරපේ විද්‍යාශ්‍රී පිරිවෙන් විහාරස්ථානයේදී පැවැත්වෙන මෙම පින්කම පූජ්‍යපාද මහරගම පදුම ස්වාමින්ජන් වහන්සේගේ අනුශාසකත්වයෙන් කළුබෝවිල චිත්ත විවේකාශ්‍රම සමාධි පදනමේ සංවිධායකත්වයෙන් ශ්‍රී ලංකා රාමාඤ්ඤ මහානිකායේ කෑගලු දිස්ත්‍රාපාලක හා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති පරපේ විද්‍යාශ්‍රී පිරිවෙන් විහාරාධිපති පූජ්‍යපාද පරපේ ජිනරතන නායක ස්වාමින්ජන් වහන්සේගේ මූලිකත්වයෙන් පැවැත්වෙන මෙහිදී පරපේ විද්‍යාශ්‍රී පිරිවෙන් විහාරස්ථානයේ ආචාර්ය හිමිවරුන්ට ඉගෙනම ලබන ශිෂ්‍ය හිමිවරුන්ට සහ ගිහි දරුවන්ට සිවුරු පිරිකර සුදුරෙදි පොත්පත් ආදී ප්‍රධානයන් රැසක් පිරිනැමින මෙම අවස්ථාවට නියෝජ්‍ය පරිවෙනාධිපති පූජ්‍යපාද රඹුක්කන සුමේද ස්වාමින්ජන් වහන්සේ සමාධි චිත්ත විවේකාශ්‍රම වාසී පූජ්‍යපාද බොරලස්ගමුවේ සුමේද ස්වාමින්ජන් වහන්සේ පූජ්‍යපාද බොරලස්ගමුවේ සුපේශල ස්වාමින්ජන් වහන්සේ පූජ්‍යපාද අම්බලන්තොට වනරත්න ස්වාමින්ජන් වහන්සේ සහ සමාධි චිත්ත විවේකාශ්‍රමේ දායක පින්වතුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ. සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ දිවයිනේ ප්‍රධාන පෞද්ගලික සෞඛ්‍ය හා වෛද්‍ය ආයතන රැසක් සමගෙක්ව අටවන වරටත් සංවිධානය කරන ලද මෙඩිකයා ජාතික සුව සේවා ප්‍රදර්ශනය නිරෝගිමත් ශ්‍රී ලංකාවක් යන තේමා පාඨය යටතේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිසරයේ සිරිමාව බණ්ඩාරනායක සම්මන්ත්‍රණ හා ප්‍රදර්ශන ශාලාවේදී අද පෙරවරුවේ උත්සවාකාරයෙන් ආරම්භ කරනු ලැබීය. මෙම ප්‍රදර්ශනය අද සිට මාර්තු 5 වන දින දක්වා පැවැත්වේ.
දිවයිනේ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහල් මෙන්ම වෛද්‍ය ශේෂ්ත්‍රයේ සහ සෞඛ්‍යංශයේ සැපයුම්කරුවන් ඖෂධ නිෂ්පාදකින් සේවා සහ පහසුකම් සපයන්නන් රැසක්ද මෙම ප්‍රදර්ශනය සඳහා එක්ව සිටිති. ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන්නන් හට නොමිලේ රුධිර පරීක්ෂණ, අක්ෂි පරීක්ෂණ ඇතුළු සෞඛ්‍ය පරීක්ෂණ ගණනාවක් සඳහා පෙනී සිටීමේ අවස්ථාව මෙන්ම සෞඛ්‍ය උපදෙස් ලබා ගැනීමේ අවස්ථාවද මෙහි සංවිධායකින් විසින් සලසා තිබේ. කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ අයිදුම්පත් නිකුත් කිරීම මාර්තු මස 14 වනදා සිට 17 වනදා දක්වා දිවයින පුරා පිහිටි කාර්යංශයේ පළාත් කාර්යාල දිස්ත්‍රික් පුහුණු මධ්‍යස්ථානවලදී ලබාගත හැකි බව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පවසයි. ආචාර්ය පබිලිස් සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් වසවිස නැති රසගුණ සපිරි ආහාර පාන පිළිබඳ වැඩමුළුවක් එළඹෙන මාර්තු 5 වනදා නුගේගොඩ සාමග්‍රී බෞද්ධ මණ්ඩලයේදී පැවැත්වීමට නියමිතය. දැන් අවධානය විදෙස් පුවත් වෙත. ඉන්දියාව සිය පළමු සංඥා ශබ්ද කෝෂය එළිදැක්වීමට සැරසෙයි. ඉන්දියාව සිය රට තුළ කතන හා ශ්‍රවණ ආබාධ සහිත ජනයාගේ භාෂා වර්ධනය වෙනුවෙන් සිය ප්‍රථම සංඥා ශබ්ද කෝෂය නිර්මාණය කිරීමට පියවරගෙන ඇති අතර ඒ සඳහා එවැනි ආබාධ සහිත සහ ආබාධ රහිත 15 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් දායක කරගෙන ඇති බව වාර්තා වෙයි. ඔවුන් මෙම සංඥා ශබ්ද කෝෂය සැකසීම සිදු කරන කාර්යාලය තුළ මේ දිනවල පරිගණක යතුරුපූරු ශබ්දය සහ අවුලුව කඩදාසි සැකසීමේ ශබ්දය හැර වෙනත් කිසිදු ශබ්දයක් නොමැතිව ඉතා නිහඬ ස්ථානයක් බවට පත්ව තිබෙන බව පැවසේ. එයට හේතු වී ඇත්තේ ඔවුන් එකිනෙකා හා කතා කරන්නේ සංඥා භාෂාවෙන් වීමයි. මෙම පිරිස ඉන්දියාවේ කොළු සහ බිහිරු ජනතාව විසින් අධ්‍යන වෛද්‍ය නීති තාක්ෂණික සහ දෛනික සංවාද සඳහා භාවිත කරන සංඥා වචන 7000කට අධික ප්‍රමාණයක් රැස් කරමින් මෙම දැවැන්ත කාර්ය සිදු කරන බව පැවසේ. අදින් වසර 100කට පමණ පෙර සිටම මෙම සංඥා භාෂාව ඉන්දියාව තුළ ක්‍රමෙන් විකාශනය වූ අතර රජය විසින් මෙය විශේෂ සංග්‍රහයක් ලෙස සම්පාදනය කිරීමටද තීරණය කොට තිබේ. ඒ සඳහා බ්‍රිතාන්‍ය සහ ඇමරිකානු සංඥා භාෂා ශබ්ද කෝෂ ආදර්ශ නිර්දේශ ලෙස යොදාගෙන ඇති නමුත් ඉන්දියාවේ පවතින සංස්කෘතික, භූගෝලීය සහ ඓතිහාසික යන කාරණා තුළ මෙම සංඥා භාෂා ශබ්ද කෝෂය නිර්මාණය කිරීමේදී අපහසුතාවයන් මැදවුවත් ඒවා සැලකිල්ලට ගත යුතු බව සම්පාදකයෝ සඳහන් කොට තිබෙයි. නවතම සංගණන වාර්තාවලට අනුව ඉන්දියාවේ කතන සහ ශ්‍රවණ ආබාධිත ජනගහනය මිලියන 5ක් පමණ වුවද රට තුළ සංඥා භාෂාව ඉගැන්වෙන පාසල් ඇත්තේ 70ක් බවත් සඳහන්ය. කෙසේ නමුත් මෙම සංඥා ශබ්ද කෝෂය එළිදැක්වීම අන්තර් පෞද්ගලික සංනිවේදනය උදෙසා මහත් රුකුලක් වන බවත් ද්විභාෂා තත්ත්වයේ සහ ව්‍යාකරණ සංවර්ධනයට රුකුලක් වන බවත් සඳහන්ය. මෙවර නොබෙල් සාමත්‍යාගයට තියුණු තරගයක් ඇති වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 2017 වසරේ නොබෙල් සාමත්‍යාගය සඳහා අයිතුම්කරුවන් සහ සංවිධාන 318ක නම් ඉදිරිපත් වී ඇති බව නෝර්වේහි නොබෙල් ත්‍යාග කමිටුව ප්‍රකාශ කරයි. සිරියාවේ සුදු හිස් සැසුම් ව්‍යාපාරය, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ නමද ඒ අතර වන බව ඔස්ලෝ නුවරින් ඊයේ නිකුත් වූ නිවේදනයක දැක්වේ. ඊට අමතරව සෞදි රජයට සමාජ ජාල වෙබ් අඩවිවලින් අභියෝග කිරීම නිසා සිරගත වී සිටින රයිෆ් බදාවී අමෙරිකානු ඔත්තු සේවා රහස් හෙළිදරව් කළ එඩ්වඩ් ස්නෝඩන්ද ඒ අතර සිටින බව සඳහන්ය. 1901 වසරේදී නොබෙල් සාමත්‍යාගය පිරිනැමීම ආරම්භ වූ දා පටන් ඒ සඳහා දෙවනුව වැඩිම පිරිසක් නම් කර ඇත්තේ මේ වසරේදී. පසුගිය 2016 වසරේ ඒ සඳහා වැඩිම අයදුම් ප්‍රමාණයක්
එනම් අයිදුම්පත් 376ක් ඉදිරිපත් වූ අතර එහිදී ජයග්‍රාහකයා වූයේ කොලොම්බියානු ජනාධිපති ජුවාන් මනුවෙල් සන්ටෝස්ය. ඒ එරට 800 වසක් පැවති සිවිල් යුද්ධය අවසන් කිරීමේ සමගි විසුමකට එළඹීම හේතුවෙනි. වසර බිලියන 4 හමාරක් පැරණි පොසිලයක් මුහුදු පතුලෙන් සොයා ගනී. වසර බිලියන 4 හමාරක් පමණ පැරණි පොසිලයක් සොයා ගැනීමට විද්‍යාඥයින් පිරිසක් සමත්ව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ කැනඩාවේ සාගර පතුලෙන් සොයාගන්නා ලද මෙම පොසිලය මෙතෙක් සොයාගත් ලෝ පැරණිතම පොසිලේ කාලසීමාවටද වඩා මෙය පැරණි බවයි. ආදරණීය වූ අලි කතාවක් අද විචිත්‍ර පුවත් තුලින් ඔබ වෙත ගෙන එනවා. කියලා අප්‍රිකානු අලි පෙන්චෙක් සීනුවේ හඬට උන් දන්නවා උන්ට බොන්න කිරි අරගෙන එනවා කියලා. එත් සමගින් සුසන්දේශ පුවත් විකාශයෙන් අදට සමුගෙන යන්න කාලය ඇවිත් නැවතත් හෙට දිනේ හමුණුතුරු ඔබට සම්මා සම්බුදු සරණයි.